තමන්ට ආවේගයක් වේදනාවක් ආවහම මෙතනට ඇවිල්ලා කැමති දෙයක් කරලා ඒක මෙතන දියලා යන්න පුළුවන් day to day life එකේ stress තියෙන කට්ටියට මේක හොඳයි. තමන්ට හිතුණොත් අර කුඩු පට්ටම් කරලා දාන්න ඕන කියලා ගෙදර ඉදදී හරි ඔෆිස් එකේදී හරි තග්ගාලා හවසට මෙතනට එන්න. ඕගොල්ලෝ දැන් ඇවිල්ලා ඉන්නේ bathroom වල කොස්පත් හන්දිය rage academy කියලා. තුවාලයක් වුණොත් ඒ වගේ දෙයක් එයාට enjoy කරන්න පුළුවන්. කෙලින්ම අපි නවත්තලා කියනවා මේක මෙතනින් එහා කරන්න බෑ කියලා. helmet එකවත් ගලවනවා දැක්කොත් ඒ වෙලාව නවත්තලා කියනවා helmet ආයි දාගන්න නැත්නම් සෙල්ලම් කරන්න බෑ කියලා. පේනවා විවිධාකාර නිකන් garage එකක් වගේ 아무තු අර කොහෙද වන්ද වගේ ආයුබෝවන් සිනාසෙන්න තර වෙන්න කියනවනේ සමහරුන්ට වේදනාව දිද්දී ඕක අවංකව කරන්න බෑ. අන්න එහෙම තමන්ට ආවේගයක් වේදනාවක් ආවහම මෙතනට ඇවිල්ලා කැමති දෙයක් කරලා ඒක මෙතන දියලා යන්න පුළුවන් තැනකට තමයි අපි අද ඇවිල්ලා තියෙන්නේ. සමහරෙන් දුහුවිලි කියන්නේ එහෙම ටීම් එකක් සමාජයේ මොකක් හරි අලුත් දෙයක් අමුතු දෙයක් වෙනවා නම් හඹා ගිහිල්ලා එතන තියෙන දේ ඔබට කියනවා. ඒ නිසා subscribe කරලා තියාගන්න. එතනින් එහා පැත්තේ තියෙන notification button එක ඔබලා තියාගන්න. හැමදාම අලුත් දේවල් අනිවාර්යෙන් බලන්න පෙන්වන්න ඔබට ඒක ප්‍රයෝජනවත් වෙයි. මේ තැන ගැන කියනවා නම් තමන්ට හිතුණොත් අර කුඩු පට්ටම් කරලා දාන්න ඕන කියලා ගෙදර ඉදදී හරි ඔෆිස් එකේදී හරි තග්ගාල හවසට මෙතනට එන්න ඇවිල්ලා ඒ කැමති දේ කරලා යන්න පුළුවන්. ආයිබෝන් ආයිබෝන් මේ ඉන්නේ මෙතන හිමිකරු අපිට කියන්නකෝ නම. මගේ නම ෂවින් පෙරේරා. ෂවින් මට කියන්නකෝ ෂවින් කියන්නේ කවුද මුලින්ම? මම තමයි මෙතන අයිති එක්කෙනා. මේක පටන් ගත්තේ මම තමයි. මේක තමයි මම කරන්නේ. මේ අද අපි ඇවිල්ලා තියෙන්නේ කොහෙටද? මොකද්ද මේ තැන? ඔයාගේ වචනෙන් කිව්ව. ඕගොල්ලෝ දැන් ඇවිල්ලා ඉන්නේ bathroom වල කොස්පත් හන්දිය rage academy කියලා. මේක දැන් අපි අලුතෙන් පටන් ගත්ත concept එක ලංකාවේ. ෂවින් අපිට කියන්නකෝ දැන් කොස්පත්ට ආපුවාම මේ තැන තියෙනවා පේන්න ලොකුවටම. එතකොට මේ rage academy කියන එක කොහොමද ආවේ concept එක කොහොමද හොයාගත්තේ? මේක ලංකාවේ පළවෙනි වතාවට විශේෂයෙන්ම කියන්න ඕනේ ලංකාවේ first තන මේ තන තමයි ඒක ආඩම්බරෙන් කියනවා දුහුවිලි අපි තමයි මෙතන මුලින්ම හඳුනා දෙන්නේ ඔබට ඒ නිසා ඒ ආඩම්බරෙත් එක්කලා කියන්නකෝ මේ concept එක කොහොමද හොයාගත්තේ මේක concept එක ආදී මම මාගේ girlfriend එකම කතා කරනකොට තමයි එයා මට මේ idea එක මේ වගේ දෙයක් ලංකාවේ නැහැ කියලා couple එකක් හැරීලා යාළුවෙක් එක්ක හරිගිලා enjoy කරන්න ඉතින් මේ රටේ තත්ත්වයත් එක්ක හැටියට බැලුවාම අපේ රට යන විදියට බැලුවාම අලුත් concepts කියන්න එපා රටට අපි තරුණ කට්ටිය හැටි බැලුවාම ඉතින් මම ඒක ඉඳ තමයි මේ වගේ දෙයක් රටට ගෙනාවේ මම අලුත් දෙයක් රටටත් හොඳයි ඉදිරිය ආදායම රට ආදායමටත් හොඳ දෙයක් කියලා. ලංකාවෙත් පළවෙනි වතාව ලංකාවටත් පළවෙනි තැන මේක. එතකොට කොහොමද මේක පිටරටවල් වල ක්‍රියාත්මක වෙන්නේ සහ ඒක කොහොමද ලංකාවට ඇප්ලයි කරද්දී ආපු ගැටලු? පිටරට ගොඩක් ලේසි කරන්න මොකද ඒක එහෙන මිනිස්සු ගොඩක් ඕපන් මයින්ඩඩ් මේ වගේ දේවල් වලට කවුන්සලින් තෙරපියුටික් දෙයක් කිව්වහම ඒගොල්ලෝ ඕපන් මයින්ඩඩ් ඒගොල්ලෝ රිස්ක් එකක් නැහැ මේ වගේ දේවල් ට්‍රයි කරලා ට්‍රයි කරන්න. ඒ වගේ දේ ඒගොල්ලන්ට පොසිටිව් ෆීඩ්බැක්ස් උත් තියෙනවා ඒ රටවල් වල මේ ඒ කස්ටමර්ස්ලා එහෙ ඉන්න කස්ටමර්ස්ලා මේ ට්‍රයි කරාම අපේ රටේ පොඩ්ඩක් අමාරුයි තාම ගොඩක් අපේ මේ සිවිල් මිනිස්සු ගොඩක් ඒ ඕපන් මයින්ඩ්නස් එක වඩා හදන්න. ඉතින් කොලඹ ක්‍රවුඩ් එකේ බැලුවොත් මේ ගොඩක් ඒගොල්ලෝ ගොඩක් කට්ටිය ඒගොල්ලෝ ඕපන් මයින්ඩ්. ඉතින් යන් ක්‍රවුඩ් එක අපේ වයස ඊට වඩා අඩු කට්ටිය ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ පොඩ්ඩක්වත් බය නැහැ මේ වගේ දේ ට්‍රයි කරන්න. එතකොට දැන් මේක ලංකාවේ පළවෙනි වතාව පළවෙනි තැන කොයි කාලෙද මේක පටන් ගන්නෙ මොකද ආරම්භයේ උපත මේක මේක අපි පටන් ගත්ත මාසයක්වත් නැහැ ජනවාරි 28 තමයි ඕපන් කරේ ඒකේ කොහොමද වාගේ කතාව මොකද්ද පටන් ගන්න හිතෙන තැන ඉඳලා කොයි වගේ කාල සීමාවද ගියේ මොනවාගේ දේවල්ද පාවිච්චි කරේ මම try කරේ කොළඹ තමයි ඕපන් කරන්න පඩක මේ rent වැඩි හින්දා ඒ පැත්තට මං ගියේ නැහැ මං ඉතින් බත්රමුල්ලේ ගොඩක් entertainment බැලුවොත් ඒක තැනක් තියෙනවා සමනේ ඉස්සලා තිබ්බා දැන් gravel karting ළඟ තියෙනවා ඉස්සලා go karting තිබ්බා ඒ වගේ දේවල් ළඟ ළඟ තියෙනවා ඉතින් ඒ වගේම
මේක අනිත් කොලම්බෝල්ට සෙන්ටර් එකක් අනිත් තැන් වල බලුවා. ඉතින් කන්වීනියන්ට් ප්ලේස් එකක් හිටලා තමයි මම පටන් ගත්තේ. සාමාන්‍යයෙන් මෙතනට එක එක විදිහ කට්ටියනවනේ. එතකොට එතනින් පස්සේ විවිධාකාරයේ දේවල් සිදු වෙන්න පුළුවන්. ඒකට පිළියම් මොන හරි යොදලා තියෙනවද මොන වගේ ක්‍රියාමාර්ග දෙයකට ගන්න ඕ? අපේ තදර අපේ rules and regulations තියෙනවා. ඒක ආවම customers ලට අපේ board එකක් තියෙනවා. ඒක ආවම තියෙනවා rules and regulations. ඒක තියෙනවා ඔයගලන්ට ඒගොල්ලන්ට ආයුධ ගේන්න බෑ, තුවක්කු, නයිෆ්, මේ පිහි ඒවා ගේන්න බෑ. ඒ වගේම ඒගොල්ලන්ට බීලා ඩ්‍රග්ස් අරන් එන්න බෑ. ඒවාවත් අපි කෙලින්ම නවත්තනවා, තහනම් කරලා බ්ලැක් ලිස්ට් කරනවා. ඒ වගේම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බඩුමුට්ටු ගේනවා නම් ඒගොල්ලන්ට එක්ස්ප්ලෝසිව් ෆ්ලේම් මෙම්බර්ස් ඒවා ගේන්න බෑ. ඒ කියන්නේ බැටරිස් ගේන්න බෑ, ලයිට් බල්බ්ස්, ටෝච්, මේ මොනවද මේ ලයිටර්ස් ඒවා ගේන්න බෑ. ඒ වගේ කෙමිකල් ඐම්ස් ගේන්න බෑ. ඒ වගේම අපි ඒගොල්ලන්ට ලීගලි බයින්ඩින් මේ ෆෝම් එක, ලයිබිලිටි ෆෝම් එකක් දෙනවා අස්සම් කරන්න. ඒකේ තියෙන ඒගොල්ලෝ මොකක් හරි ඩැමේජ් එකක් කරොත්, ඒගොල්ලෝ ඇතුලේ යාළු අතර ගහගත්තොත් අපි වට වගේ කියන්නේ අපි දෙන සේෆ්ටි එක අපි දෙනවා, අපි මේ ප්‍රොටෙක්ටිව් ගිය දෙනවා, අපි ඒගොල්ලන් නීති කියලා තියෙන ඒවා ඔක්කොම ඒගොල්ලෝ අග්‍රීමෙන්ට් එක තියෙනවා. මේ ෆෝම් එක කෝට් එකේ වුණත් අප්‍රූව් කරන ලයිබිලිටි ෆෝම් එක. ඒ විදිහට අපි නීති තද නීති දාලා තියෙන්නේ. එහෙම මිනිස්සුන්ට ඇවිල්ලා ප්‍රශ්න ඇති කරලා ගහලා මරාගෙන යන්න බෑ. එහෙම කරලා අපි ලයිබ්‍රරි අපිට ඒකලනම කෝඩ් ගේන්න යන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ෂවින් මේක ටිකක් අමුතු දෙයක්නේ ලංකාවේ අපිට බැලුවාම නවීන පන්නේ වැඩක්. එතකොට මොන වගේ කස්ටමර් බේස් එකද, මොන වගේ වයස්වල, මොන වගේ මානසික මට්ටම්වල පිටිස් දෙන්නේ ඔබ දැන් මේක ඇක්ටිවිටි එක යන නිසා දන්නව ඇති. ගොඩක් අපේ එනවා ස්ටුඩන්ට්ස්ලා එනවා. ස්ටුඩන්ට්ස්ලා ඔෆිස් ක්‍රෝඩ් එකත් වැඩිපුර එන්නේ. ඒගොල්ලන්ට පුරා වෙලාව අමාරුයි. මොකද ඒගොල්ලන්ගේ සමහර වෙලාවට ඒගොල්ලෝ ෂුවර් නැහැ ඒගොල්ලන්ගේ ඔෆ් වෙන වෙලාව. ඉතින් අපි ගොඩක් ඒ කස්ටමර්ස්ලා තමයි ටාගට් කරන්නේ. මොකද ඊට ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලන් එක්සෑම් ස්ට්‍රෙස් එකත් එක්ක ඒගොල්ලෝ ඇවිල්ලා මෙතන විනෝද වෙලා ස්ට්‍රෙස් එක අයින් කරලා යනවා. ඔෆිස් ක්‍රවුඩ් එකත් යනවා. තාම ඕල්ඩ් ජෙනරේෂන් එක තාම එකට ඕපන් වෙලා නැහැ. මොකද ඒගොල්ලෝ පොඩ්ඩක් බයයි මේ අලුත් දේවල් පටන් ගන්න අපේ රටේ දන්නවනේ ඉතින් ජෙනරේෂන් එක හැටියට. ඉතින් ඒ වගේ ගොඩක් මේ ඔඩියන්ස් එක තමයි අපි දැන්ට එන්නේ. ෂවින් දැන් සාමාන්‍යයෙන් එන කට්ටියනේ නෝමලි ෂවින් දන්න විදිහට මේ කරලා තියෙන අධ්‍යයනයේ විදිහට මොන මොන වගේ කට්ටියට ඔබ අනුමත කරන්නේ? මොන වගේ ප්‍රශ්න වලින් ඉන්න කට්ටියද? මොන වගේ මානසික මට්ටම් වලින් ඉන්න කට්ටියද? ගොඩක් ඉතින් ස්ට්‍රෙස් day to day life එකේ ස්ට්‍රෙස් තියෙන කට්ටියට මේක හොඳයි. මොකද ඒගොල්ලෝ ආවම ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ ඒ තියෙන mental stress එක, emotional stress එක ඇවිල්ලා මෙතන ඒ දෙයකට ගහලා ඇති තරම් ඒගොල්ලන්ගේ time limit එක අනුර කඩලා යන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම vent out කරලා ඒගොල්ලන් යන්න පුළුවන් ඒ time limit එක ඇතුළත. ඉතින් ඒ ගොඩක් emotional and මේ mental stress තියෙන කට්ටියට තමයි මේක හොඳම දේ. හරි, දැන් තමයි හොඳම කැලට එන්න යන්නේ. දැන් ඔබට මේ පිටිපස්සෙනුත් පේනවා විවිධාකාර නිකන් ගෑරේජ් එකක් වගේ අමුතු අර කොහෙද වන්ද වගේ තියෙනවා පිට රටවල. මොකද ෂවින් මේ තියෙන්නේ මොන වගේ දේවල්ද? මේ මොනවටද පාවිච්චි කරන්නේ? මේවා අපි add-on package දෙන්නේ. පැකේජ් කස්ටමර් පැකේජ් එක ගත්තොත් ඒකට වෙනම additionally ඒගොල්ලන්ට TV එකක් ගන්න පුළුවන්, ෆ්‍රිජ් එකක් ගන්න පුළුවන්. අපි ඉතින් තියෙන හැම වෙන items අනුවට තමයි අපි ඒව දෙන්නේ. සමහර අපේ packages තියෙනවා ඒවා TV එකක් include වෙනවා, laptop එකක් හරි තියෙන ඉලෙක්ට්‍රික් මේ appliance එකකට ඒක packages තුනක් තියෙනවා ඒවට include වෙනවා. ඒ කියන්නේ customer ගේ කැමැති පරිදි යාර දේවල් තෝරගන්න පුළුවන්. එතකොට මොන වගේ packages තියෙන්නේ? මොකක්ද ඒක බෙදෙන විදිහවල් තියෙන්නේ? අපේ අඩුම package එක තියෙනවා 3000ට. ඒ කියන්නේ මේ package එකේ customerට ඒගොල්ලන්ට ඕන ඒගොල්ලන්ගේ breakables ඒගොල්ලන්ට ගේන්න පුළුවන්. ඒගොල්ලන්ගේ දරින් TV එකක් හරි ගහලා මෙතන කරන්න පුළුවන්. ඒත් අපි ඒව approve කරන්න ඕනේ. මොකද අපි බලන්න ඕනේ ඒවා environment එකට බලපානවාද, ඒවා recycle කරන්න පුළුවන්ද, ඒවා තමන් ඉස්සල කිව්වා වගේ ඒවා පුපුරනවාද, ගිනි ගන්නවාද, toxic chemical the items තියෙනවාද, ඒවා අපි බලලා තමයි ඒවා approve කරන්නේ. ඒ වගේම තව package එකක් තියෙනවා 3600. ඒක තනි එකකට මේ ඒකේ අපි දෙනවා බෝත ග්ලාස් අය බ්‍රේකබල්ස් දෙනවා 25ක් දෙනවා කරන්න. ඒක විනාඩි 15යි. පස්සේ අපි යනවා ගෲප් පැකේජස්. ඒක පටන් ගන්න දෙන්නටපත් තියෙනවා. ඒක 8500යි. ඒකේ ග්ලාස් බ්‍රේකබල්ස් දෙනවා 60ක්. ඒක විනාඩි 20යි. තව තියෙනවා 11500ට ඒකේ ග්ලාස් බ්‍රේකබල්ස් 75යි, TV එකයි. ඒකද ඒකක් දෙන්නට. තව එකක් තියෙනවා 16000ට 3 දෙනෙක්ට. ඒකේ ග්ලාස් බ්‍රේකබල්ස් 95යි, TV එකක් හරි ඒ සයිස් එක අනුව ඉලෙක්ට්‍රිකල් ඇප්ලයන්ස් එකක් හම්බ වෙනවා. ඒක පැය බායක් හම්බ තියෙනවා. ආයෙත් තියෙනවා අපේ 4 දෙනෙක්ට පැකේජ් එකක් තියෙනවා 24500ට. ඒකේ
තියෙනවා ග්ලාස් බ්‍රේකබල්ස් 125යි මේ ලාජ් ටීවී එකක් හම්බ වෙනවා. අද අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ පළවෙනි වතාවට බත්තර මුල්ලේ කොස්වත්තේ පටන් ගත්ත රේජ් ඇකඩමි එකට. මේකේ ඇකඩමි කිව්වට ඉගෙන ගන්න වැඩක් නෙමෙයි වෙනම දෙයක් සිද්ධ වෙන්නේ. එතකොට ෂෙවින් මට කියන්නකෝ දැන් එහෙම එන කෙනෙක්ට ඕනම වෙලාවක රේජ් ඇකඩමි එක විවෘතද නැත්නම් කොහොමද මේ ක්‍රියාපටිපාටි වෙන්නේ? අපි එහෙම දැන්ට අපි දෙන්න අපි ගොඩක් අපිට අමාරුයි එහෙම වෝකින් කස්ටමර්ස්ලා ආවොත්. අපි ඔන්ලයින් බුකින් සිස්ටම් එකක් හදලා තියෙන අපේ වෙබ්සයිට් එකට ගියත් කස්ටමර් ඕන ස්ලොට් එක චූස් කරලා බුක් කරාම අපි බුකින් වෙලාව කන්ෆර්ම් කරලා ඒගොල්ලන්ට විසිට් එකක් හම්බ වෙනවා. ඉතින් වෝකින්ස් අපි එහෙම දෙන්න ඒගොල්ල කස්ටමර්ස් අපිට කෝල් කරලා එහෙම බලන්න පුළුවන්. කොහොත් අපි කන්ෆර්ම් පේමෙන්ට්ස් තමයි දෙන්නේ. ඒතකොට අපි නැත්තම් මේ එහෙම ආවොත් ක්ලෑෂ් වෙනවා. ඒක අර ස්ටඩි ප්‍රොසිඩියක් යන විදිහට අපි මේ ඔන්ලයින් සිස්ටම් එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ වෙනම ගෙවීමක් කල්තියා කරලා තමයි ඒක කන්ෆර්ම් කරලා එන්න ඕන අපි. හරි. එතකොට මේ කොහොමද මෙතනට එන අයගෙන් තියෙන ප්‍රතිචාර තමන්ගේ කාර්තව ඉවරලා යද්දි මොන වගේ රිලීස් එකක්ද ඒගොල්ලෝ ඇත්තට මේක සක්සස්ද අපිට දැනෙන්නේ? ඕ අනිවාර්යෙන් ඒක සක්සස්. අපේ අපේ Google ප්‍රොෆයිල් එකට ගියොත් ඒගොල්ලෝ ඩීටේල් රිවියුස් දාලා තියෙනවා. ඒ වගේම අපේ Facebook Instagram page එකට ගියොත් ඒගොල්ලෝ වීඩියෝ රිවියුස් උත් තියෙනවා. ඉතින් අපේ කස්ටමර්ස්ලාගේ සෙෂන් එකට යන්න ඉස්සලා අපි මුකුත් අහන්නේ නැහැ. බෑ ඒගොල්ලෝ අපිට පේන ඒගොල්ලන් ප්‍රශ්න තියාගෙන ඉන්නේ, ඉමෝෂනල් ස්ට්‍රෙස් එහෙම ඔක්කොම තියාගෙන ඉන්නේ. ඒක ඉවරුනහම අපිට පේන ඒගොල්ලන්ගේ මූණ ඔක්කොම වෙනස් වෙනවා. ඒකලයි සතුටක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ එනර්ජි එක ආයිත් ඇඟේ තියෙන එනර්ජි එක ආයිත් රිලීව් වෙලා පොසිටිවිටි මේ ඒගොල්ලෝ පොසිටිව් වෙලා තමයි එන්නේ. ඉතින් අපි ඒ වගේ ප්‍රශ්න අහන ඕගොල්ලන්ගේ කොහොමද ෆීලින් එක කියලා. ඒගොල්ලෝ කියනවා ඉට් වස් අමේසිං ෆීලින්. අපි කවදක් මේ හිතුවෙන්නේ නැහැ මේ වගේ දෙයක් හරියයි කියලා. ඉතින් ඔක්කොම ආපු හැම කස්ටමර් කෙනෙක් හොඳ ෆීඩ්බැක් එකක් තමයි දීලා තියෙන්නේ. ඒක ලබිට කියන්නකෝ දැන් කෙනෙක් තාවහම අපි දකිනවා මේ වෙනම තැනක් හදලා දීලා තියෙනවා මේගොල්ලන්ට මේ ඇක්ටිවිටි එක කරන්න. මෙතනට ගියාට පස්සේ මොන වගේ නිදහසක්ද මොන වගේ රිලීස් එකක්ද ඔයගොල්ලෝ දෙන්නේ? කොයි වගේ දායකත්වයක්ද දෙන්නේ? ඒක ඇතුළේ ගියොත් අපි අපේ රූල්ස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ එක බිත් අර ඉස්සරහා තියෙන බිත් විතර ඔයගොල්ලන්ට ඒක කස්ටමර්ස්ලට ඕන දවස් එක කරන්න පුළුවන්. අපේ මේ සොෆ්ට් වෝල්ස් දිනවා ඒවට ගහන්න බෑ. ඒ වගේම ලයිට් ෆෑන් සිකියුරිටි කැමරාස් වලට ගහන්න බෑ. ඒ වගේම යාළු දෙන්නෙක් කිව්වොත් ඒගොල්ලන්ට අපි ඇඩ්වයිස් කරනවා ගහ ගන්න එපා කියලා. බෝතලයක්වත් ඉසි කර ගන්න එපා. මොකද අපි එකවත් අපි වගේ ගන්න අපිට පුළුවන් කෝච් එකක් ගන්න. ඒවා අමතරව අපි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ටයිම් ලිමිට් එක ඇතුළත ඒගොල්ලන්ට නිදහස දෙනවා ඕන විදිහට කඩාගෙන ඕන විදිහට මේ හැසිරෙන්නේ ඇතුලේ. දැන් මෙතනට එන කස්ටමර් කෙනෙක්ටත් ඒ කියන්නේ වාගේ පාරිභෝගිකයෙක්ට එහෙම නැත්නම් ප්‍රශ්න විසඳ ගන්න එන කෙනෙක්ටත් මේක පළවෙනි අත්දැකීම. ඒකට එයා දන්නේ නැහැ කොහොමද මේවා කරන්නේ කියලා. අධ්‍යයනය කරන්නවත් හරියම තැනක් නැහැ නේ. මොන වගේ ඇක්ටිවිටීස් ද යන්නේ කියන්නේ? දැන් මෙතන තියෙනවා අපි දකින බෝතල් බිඳින්න තියෙනවා, ගහන්න තියෙනවා. එතකොට තුවාලයක් වුණොත් ඒ වගේ දෙයක් එයාට එන්ජොයි කරන්න පුළුවන්ද? නැත්නම් ඒකටත් වෙනම පිළියම් තියෙනවා. අපි ඒ වගේ දෙයක් කරන කස්ටමර් දැක්කොත් කෙලින්ම අපි නවත්තලා කියනවා මේක මෙතනින් එහා මේ වාට කරන්න බෑ කියලා. ඒව කරන්න හම්බෙන්නේ නැහැ. මොකද අපි මේ කස්ටම් අපි ෆුල් මේ ඕවරෝල්ස් දෙනවා, රබර් බූට්ස් දෙනවා, ෆුල් ෆේස් කවරින් හෙල්මට්ස් ඇන්ඩ් වයිසර් දෙනවා. ඒ වගේම අත් දෙක සීල් වෙන්න ග්ලව්ස්ත් දෙනවා. මේ සමහර අත දිග නම් ඒවා අපි ඩක් ටේප් කරලා සීල් කරනවා. ඉතින් එහෙම ගලවන්න බෑ. අපි කස්ටම කෙනෙක්ට හෙල්මට් එකවත් ගලවනවා දැක්කොත් අපි ඒ වෙලාව නවත්තලා කියනවා හෙල්මට් එක ආයි දාගන්න, නැත්නම් සෙල්ලම් කරන්න බෑ කියලා. ඉතින් අපි ඒ පැත්තෙන් අපි රූල්ස් තද කරලා තියෙන්නේ. මොකද අපිට ඒ වගේම නැත් පස්සේ ඒ තව ජීවිතයන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ සේෆ්ටි එකත් අපි බලන්න ඕනේ. ඉතින් ඒ අතරදී අපි රූල්ස් පුළුවන් තරම් තදම දාලා තියෙන්නේ. ලංකාවේ පළවෙනි වතාවත්නේ. එතකොට මේක දැන් කෙනෙක්ට මෙතනට ආවහම මේ මාසයක් පටන් අරගෙන තියෙන්නේ. ඔබට තියෙන අත්දැකීම් මොනවද? මොන මොන වගේ සංවේදී තැන්ද මේ කාලය ඇතුළත දැක්කේ ලැබුණේ? ඔව් අපිට බැලුවොත් ඉතින් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා මේ කොළඹ ක්‍රවුඩ් එක බැලුවාම. පොඩ්ඩක් පිට සමහර කට්ටිය පොඩි නෙගටිව් කමෙන්ට්ස් තියෙනවා, ජෙලස් කමෙන්ට්ස් උත් එනවා. ඉතින් ඒ වගේ ගොඩක් පොසිටිව් කමෙන්ට්ස් පොසිටිව් ෆීඩ්බැක්ස් තමයි තියෙන මේ බිස්නස් එකට. ඉතින් ඒ වගේම අපි හිතුවරලා සාමාන්‍ය බිස්නස් අලුත් කන්සෙප්ට් එක පටන් ගත්තලා වලා මේක ඩිමාන්ඩ් එකක් තිබ්බා. පටන් ගන්න ඉස්සෙල්ලා ඉඳන් ඩිමාන්ඩ් එක තිබ්බා. මේක අපේ ඉන්ස්ටාග්‍රෑම් පේජ් එක අපි ඕපන් කරා බිස්නස් එක පටන් ගන්න. ඒක අපි හිතුවට වැඩිය බ්ලෝ අප් වුණා අපි දන්නේ නැතුව. ඉතින් ඒ පටන් ගන්න ඉස්සෙල්ලා කස්ටමර්ස්ලා මෙසේජ් කරනවා දවසට 10 15ක් විතර කවද පටන් ගන්නෙ, ප්‍රයිසස් කොහොමද කියලා. ඉතින් ඩිමාන්ඩ් එක තිබ්බා ඒ වගේ. ඒත් එකලා කියන්නකෝ ෂවින්, දැන් මෙතනට එන කෙනෙක් මොන වගේ දේවල්ද අරගෙන එන්න ඕනේ, මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ, එන්න කලින් මොන හරි ගේන්න ඕන විශේෂ දේවල් තියෙනවද? අපේ පැකේජ් එකක් තියෙනවා. ඒගොල්ලන්ට කඩන බඩු ගේන්න පුළුවන්. ඒ අමතර හැම කස්ටමර් කෙනෙක් සොක්ස් අරන් එන්න ඕනේ. ඒගොල්ලෝ ලොง ජීන්ස් අරන් එන්න ඕනේ, ලොง ස්ලීව් ෂර්ට්ස් අරන් එන්න ඕනේ. මොකද නැත්නම් අපි
අපේ ඕවරෝල්ස් ශ්‍රප්නල් ගලාස් පිසස් වලින් ඩස්ට් වලින් ප්‍රොටෙක්ට් කරනවා. ඒත් හදි අය අත බෝතල කැඩුවාම ඒක ඩස්ට් එක වුණාම ඒක ස්කින් එකට ගියොත් උගලෙන් රෑෂ් එකක් එනවා. ඒක තමයි අපි සොක්ස් දාන්න කියනවා මේ ලොง ස්ලීව්ස් ෂර්ට් අඳින්න කියනවා පෑන්ට්ස් අඳින්න කියනවා. ඒතකොට අපේ එකට වඩා තව ලේයර් එකක් ඒගොල්ලන්ගේ ක්ලෝත්ස් වලින් ගන්න ප්‍රොටෙක්ෂන් එනවා. ඉතින් ඒ ටික තමයි ඒගොල්ලෝ ගේන්න ඕනේ. එතකොට ශවින් ලංකාවේ අපි විවිධාකාරයේ ප්‍රශ්න දකිනවා. විවිධාකාරයේ මානසික මට්ටම් වල ඉන්න කට්ටිය ඉන්නවා. විවිධාකාරයේ ප්‍රශ්න නිසා එපා වෙච්ච කට්ටිය ඉන්නවා. ඔයෝ. එහෙම කොහොමද ඔයා කියන්නේ මෙන්න මේ වගේ කට්ටිය ඉන්න මේ වගේ ප්‍රශ්න වල කට්ටිය ඇවිල්ලා තියෙනවා අපිට නිර්නාමිකව අපි කියමු නම් ගන් ඕනේ නැහැ. මේ වගේ දැනකට මෙන්න මේ වගේ කට්ටිය ආවේ ඒගොල්ලෝ යද්දි මොන වගේ ප්‍රශ්නද විසඳගෙන ගියේ કોઈ මානසිකත්වෙන්න ගියේ කියන එක උදාහරණයක්. ඒගොල්ලෝ එන්නකොට ડિප්‍රෙෂන් තියාගෙන එන්නේ. ඉතින් ડિප්‍රෙෂන් තිබ්බහම කේන්ති තියනවනේ. ඉතින් ඒ කේන්ති තිබ්බහම ඒගොල්ලන්ගේ හෙල්ත් එක හොඳ නැහැ. ඉතින් ඒගොල්ලෝ ආවම ඒගොල්ලන්ගේ ඒ ડિප්‍රෙෂන් ඔක්කොම මේ අයින් කරලා මේ දෙයකට බෝතල් වල ටීවී ඔක්කොටම ඒ තියෙන පැකේජ් එක වල ඒවට ගහලා ගියාම ඒගොල්ලෝ සෙන්ස් ඔෆ් රිලීෆ් එකක් එනවා ඒගොල්ලන්ගේ ජීවිතේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අර මං කිස්සලා කිව්වා ඒගොල්ලන්ගේ මූණ හිනාවක් ඇවිල්ලා මේ පොසිටිවිටි එකක් ඇවිල්ලා තියෙනවා. ඒක පස්සේ ආවම ඒගොල්ලෝ කියනවා මං මට මේ වගේ දෙයක් මම ඇත්තටම මාසෙට සැරයක් හරි මේ වගේ තෙරපි එකක් මට ඕනේ මේ ස්ට්‍රෙස් ලයිෆ් එක මෙහෙම යන්න. ඉතින් ඒ වගේම බ්‍රේක් අප් වෙච්ච කට්ටියට ගොඩක් කට්ටියත් සමහර කට් ගොඩක් අපිට සාමාන්‍යයෙන් කට්ටිය එනවා එහෙම බ්‍රේක් අප් වලට ඇවිල්ලා මේ ඒ විසඳුම ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් වලටත් මේව හොඳයි. මොකද අර කේන්තිය තියාගත්තාම කේන්තිය තියාගන්න හොඳ නැහැ කියනෝනේ. කේන්තිය තියාගත්තාම පුතු තමන් ඉම්පල්සිව් වෙනවා. එතකොට තමයි අර තමන් ගෙදර ගිහිල්ලා අම්මට හරි තාත්තට හරි ළමයිට හරි වයිෆ්ට හරි මේ අබියුස් කරන අපේ රටේ ගොඩක් වගේ ප්‍රශ්න වෙනවානේ. ඩොමෙස්ටික් වයලන්ස් ගොඩක් වෙනවා අපේ රටේ බැලුවා. මොකද අපේ ඒ කේන්තියට විසඳුමක් නැහැ මේ රටේ. අපේ තෙරපි කියන දේ මේ රටේ එච්චර ප්‍රසිද්ධ නැහැ. අපේ ගොඩක් කට්ටි ගණන් ගන්න කියන ආ මේක තෙරපි ඕනේ නැහැ, මෙහෙම ඕනේ නැහැ. මේ අර එහෙම এডুকেටඩ් වෙලා නැහැ අපේ මේ ඉන්න කට්ටිය. ඉතින් ඒ මේ වගේ දෙයක් වුණාම ඒ අර ගොඩක් හෙල්ත් ඒ ප්‍රශ්නේ විසඳුනහම ඒගොල්ලන්ට මේ ආයෙත් ඊතර ගිහිල්ලා එහෙම මේ වෙන්ට් අවුට් කරන්න දෙයක් නැහැ. එතකොට අර ගෙදර සේෆ්, ඒගොල්ලෝ හැපි ගෙදර, හැපිකට හැපි ගෙදර ගිහිල්ලා වයිෆ් එක්ක හරි ළමයිත් එක්ක හරි සතුටින් ඉන්න පුළුවන්. අර එතකොට ආයි සමාජයට ආයි යන්න පුළුවන්. එහෙම ප්‍රශ්න නැති වුණාම සිනා වෙලා සතුටින් ගියාම අපේ ඒක තමයි අපේ රටේ ගොඩක් මිනිස්සු බැලුවම ගොඩක් කේන්තියෙන් ඉන්නේ. ඉතින් ඒක හොඳ නැහැ ඒගොල්ලන්ගේ මේ හෙල්ත් එකට. ඒක ඒගොල්ලන් හાર્ට් ඇටැක්ස් හැදෙනවා, මැංගල් වීක් වෙනවා, මෙන්ටලි වීක් වෙනවා. ඉතින් ඒව වුණාම ගොඩක් මිනිස්සු පල්ලෙහා තැනකට වැටෙනවා. ඉතින් ඔව් රටේ ආර්ථිකය වැටලා තියෙන එකත් ඇත්ත. ඉතින් ඒ වගේම තව ප්‍රශ්න දෙනවනේ මොඩර්න් ලයිෆ් එක කියන්නේ ගොඩක් ස්ට්‍රෙස්ෆුල් ලයිෆ් එක. සමහර කට්ටිය ජොබ් දෙක තුන වැඩ කරනවා. සමහර කට්ටියගේ මේ හස්බන්ඩ් හරි වයිෆ් චීට් කරන එක මේ කරනවා. සමහර කට්ටිය ඒගොල්ලන්ගේ කෙනෙක් සල්ලි හොරගම් කරලා එහෙම ප්‍රශ්න මේ ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඉතින් ගොඩක් කට්ටියට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අනිත් psychological therapy වලට වඩා මේක පොඩ්ඩක් venting ඕල්. ඒ කියන්නේ ඒක ඔයාගේ emotions ඔයාට එලියට දාන්න පුළුවන්, ඇතුළේ තියාගන්න බැරි. ඇතුළේ තියාගන්න එක නේ හොඳ නැත්තේ. ඉතින් එලියට දැම්මම ඔයා ඒක ඔයාගේ ඇත්ත ඔයාගේ ඇත්ත මේ ඒ කියන්නේ ඔයාගේ true self එක ඔයා තියාගන්නවා. ඇතුළේ තියාගත්තා ඔයාගේ මනස වෙනස් වෙනවා. ඒකක જાති පුදුල එක්කනනේ ගැටලු ගොඩයි. ගැටලු ඕ ඉතින් සයිකෝ පිස්සු ගොඩක් අපේ පිස්සු මිනිස්සු දැක්කාම ඒගොල්ලන් ඒක ඇතුලේ තියාගෙන අවුරුදු ගණන් තියාගෙන තියාම ඒගොල්ලන් මනස වෙනස් වෙලා තියෙන ඒවා බේර ගන්න බෑ. පස්සේ ඒගොල්ලන් සයිකියාට්‍රික් වාඩ්ස් වල දැම්මාම ඒව මෙඩිසින් දීලා තවත් ඒගොල්ලෝ මේ පිස්සු හැදෙනවා. ඉතින් මේ වගේ දෙයක් වුණාම ඉමෝෂන්ස් එළියට දානවා, අපි තියාගන්න නැහැ. ඉතින් ඒ වගේ දේවල් හොඳයි. මොකද ඒවා ඒවත් සේෆ්නේ. අනිත් එක මේ මිනිසුන්ට හානියක් වෙන්නේ නැහැ. මෙතන හානියක් වෙන බෝතලට හානියක් වෙනවා, ටීවීකට හානියක් වෙනවා, මෙතන බැරල් එකට හානියක් වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම මුණහම ඔයාට ආයි සමාජයට යන්න පුළුවන් මේ කොන්ෆිඩන්ස් එකක් තියාගෙන. අවසන් වශයෙන් අපිට කියන්න උදැම් කොහොමද ඉදිරි ගමන රේජ් එකඩමී කියන මේක තව ලංකාවේ තැන් තැන් වලට ගෙනියන්න බලාපොරොත්තු වෙනවද, නැත්නම් මෙතන තව ඩිවලොප් කරන්න බලාපොරොත්තු වෙනවද, මොන වගේ අනාගතයක් තියෙන්නේ? මගේ ප්ලෑන් එක තියෙන්නේ මේක පොඩ්ඩක් එක්ස්පෑන්ඩ් කරලා කොලම්බෝ වලට ලොකු එන්ටර්ටේන්මන්ට් හබ් එකක් හදන්න ලංකාවේ. ඉතින් ඒ කියන්නේ ඉදිරියේදී වෙන වෙන අයිටම් උත් එකතු වෙයිද මේකට? ඔව් අපේ
තව අයිඩියාස් තියෙනවා. ඉතින් තව මාසයක්වත් නැහැ. ඉතින් ඉදිරියේදී ඒ ලෙවල් එක ගන්න ප්ලෑන් එකක් තියෙනවා. රේජ් ඇකඩමි එකත් එක්ක දුහුවිලි අද අපි මේ කරපු වැඩසටහන ගැන ෂවින්ට මොකද හිතෙන්නේ? මේක හොඳ වැඩසටහන. ඕගොල්ලෝ මම ඕගොල්ලන්ගේ page දැක්කා. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ audience එකක් දැක්කා. සාමාන්‍යයෙන් කොළඹින් පිටේ ඉන්න කට්ටියට ගොඩක් ඕගොල්ලෝ audience එක කරනවා. ඉතින් ඒ වගේ දෙයක් කරන එක හොඳයි. මොකද අද අනිත් එක මේ අලුත් දෙයක් අලුත් concepts ඕගොල්ලෝ promote කරනකොට තනිත් කට්ටියටත් හිතෙන අලුත් දේවල් කරන්න. ඉතින් ඒ වගේ දේවල් රටට ගොඩක් හොඳයි. මොකද අපේ රට ගොඩක් ගෙනිලා තියෙන පරණ දේවල් වෙන අනිත් අනිත් හැම එකම දේ දහපාරක් දහ දෙනෙක් විතර කරනවා. මේ රට පල්ලෙහාට ගිහිලා තියෙන්නේ politicians හින්ද නෙමෙයි, අපේ මිනිස්සු හින්දත් එක්කනේ. අර කිසි ඉනොවේෂන් එකක් නැහැ, කිසි අලුත් enterprises නැහැ. ඉතින් ඕගොල්ලෝ කරන දේ හින්දා මම ඒක හොඳයි. ඒගොල්ලෝ අනිත් කට්ටියට ඒ රිස්ක් එක අරන් මේ මොටිවේට් කරන අලුත් concepts කරන්න කියලා. ඉදිරියේ රට යන ඉදිරිය හැටියට ඒ වගේ දේවල් ඕනේ අපේ මේ ඉන්න තත්ත්වයෙන් බේරෙන්න අපිට. බොහොම ස්තුතියි ශවින්, අද අපිත් එක්ක එකතුනාට සහ මේ වගේ concept එකක් ලංකාවට අඳුන්ලා දුන්නාට. දැන් මෙතනින් පස්සේ වත්තේ මායිමට වැටට රණ්ඩු වෙච්ච ස්ට්‍රෙස් එක රිලීස් කරන්න පුළුවන්. මෙතනට ඇවිල්ලා ඒක ලාගම් ගැන තියෙන ප්‍රශ්න රිලීස් කරගන්න පුළුවන්. ওই ಜಾති ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න හැම දෙයකටම උත්තරේ දෙනවා මෙතනට આવොත්. රේජ් ඇකඩමියේ අලුත් දේවල් හොයාගෙන යන මේ ගමනේ අපි ඊළඟ දවසෙත් ඔබට අලුත් දෙයක් ගේනවා. අපි subscribe කරලා තියාගන්න, notification bell button එක ඔබලා all කියන තැනට ඔබලා තියාගන්න. අලුත් දෙයක් આવොත් අනිවාර්යෙන් දැනගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔබට සුබ දවසක්.